තමයි දැන් පසුගිය කාලේ බැලුවොත් එහෙම යුද අමරිකානු යුදනාවක් ලැබුණා. ඒ වගේම දිගින් දිගටම ලැබෙන ආධාරත් එක්ක දැන් විපක්ෂයේ චෝදනා කරන්නේ මෙහි යුද කඳවුරු ගහන්න යන ඇමරිකාව කියලාද? බලපෑමක් ඇති වෙනවා කියලා රජයෙන් කියන්නේ ඇමරිකානු රජයෙන් අපේ රට තුල. ඉතින් මේ දේශපාලන කිමුලන්ට මම උත්තර දෙන්න ලෑස්ති නැහැ. කිමුලෝනේ ඒගොල්ලන්. ඒගොල්ලන්ට ලෝකේ දන්නේ නැහැ. ලෝකේ සංවර්ධ දන්නේ නැහැ. ලෝක දෙවිනීම දන්නේ නැහැ. ගමේ මානසික තත්ත්වෙන් දූපත මානසික තත්ත්වෙන් තමයි මේ අය පවතින්නේ. වැරදි. උත්තර දෙන්න බෑ. ඇත්තටම ගිය වකවානුවේ අපි යුද්ධය අවසන් කරන්නට මේ රටට ඇමරිකාව ඇතුළු ලෝක වටේම උදව් කරා. ඒ කාට දන්නවා. ලෝකේ සිට උදව් උපකාර ලබාගෙන මේ අවස්ථාවේදී ඒක අමතක කරලා දාලා ලෝකෙට බණින්න පටන් ගත්තනම් අපිට කරන්න දෙයක් නැහැ. මෝදි අගමැතිතුමා ලංකාවට ආවත් ඒකත් වැරදි. ඇමරිකානු තානාධිපතිතුමිය කතා කරද්දී ඒකත් වැරදි. යුරෝපීය සංගමේ තානාධිපතිවරු බටේර රටේ තානාධිපතිවරුන් මේ රටට ආවනම් මේ රටේ කතා කරා නම් රට ගැන කතා කරා නම් රටේ නායකයෝ ආවනම් ඒකත් වැරදි. ඔක්කොම වැරදි වැරදි කියන අය මේ අය කරන ඔක්කොම හරිද? සම්පූර්ණ වැරදි මෙතනයි තියෙන්නේ. ඒ නිසා මේ රටක් කැටිලා පිටන්න ඕනේ මේක. පක්ෂ දේශපාලන පෙට දාලා ලෝකේ එක වැඩ කරන්න සූදානම් වෙන්න ඕනේ කියලා කියන්න කැමතියි. කාරණාව තමයි දැන් මේ රටක ඉදිරි දවස හෙට දවස ගැන තීරණය කරන්නේ කැබිනට් එක රැස් වෙලා. නමුත් අපේ ලංකාවේ මම හිතන්නේ ප්‍රථම වතාවට කැබිනට් එකක් වර්ජනයක් ඇති වෙනවා. දැන් මේක අනු කොහොමද අපේ රට ඉදිරියට යන්නේ? ඔබ කියනක හරි. නමුත් හිතාගන්න එකක් අපිට කැබිනට් එකක් තිබුණා. එතන කතා කරන ඇමතිවරුන් හිටියා. සංවාද කරන කැමතිවරුන් හිටියා. දැනුත් කැබිනට් එක තියෙනවා. මම කැබිනට් ඇමතිවරයෙක් මම. අපි සංවාද කරන, සාකච්ඡා කරන, කැහ ගන්න, ප්‍රශ්න කරන කැබිනට් එක දැන් පවත්වාගෙන යන්නේ මේ රටේ. අපේ ජනාධිපතිතුමා සිට අගමැතිතුමා සිට අපි හැමදාම ප්‍රශ්න වලට උත්තර ලබා ගන්නවා. එයාත් ප්‍රශ්න කරන අපිත් උත්තර දෙනවා. සංවාද තිබුණේ. ගියවකවන වගේ මේ පූස්පැටවුන්ගේ කැබිනට් එක නෙමෙයි රටේ තිබුණේ. පූස්පැටවුන් කැබිනට් එක හැමදාම රැස් වුණා. නමට රැස් වුණා. කියන දේ ආගෙන ගියා එච්චරයි. දෙන දේ කාලා කියන දේ ආලා කටවාගෙන ගියා. එහෙමයි ඒ කාලේ හිටියේ. දැන් එහෙම නැහැ. ඒ නිසා සංවාදේ කියන්නේ ප්‍රජාතන්ත්‍රයේ ලක්ෂණය. ඒක තේරුම් අරගන්න. ඒක වෙන්නේ. ඒ නිසා ඒ කැබිනට් එකේ මේකට සංසන්දන කරන්න එපා. සං කරන්නව බෑ. අපි හිමාලයා වගේ. ඒකලම් පොඩි කන්දක් වගේ. කුඩු කන්දක් වගේ. ඒක වෙනස. ඒ නිසා මේ අපි වරබෝධයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳ ගන්නවා අපි. යනවා ඉස්සරහට. මොකද ප්‍රජාතන්ත්‍රවාදී ඕනතරම් මෙරට තියෙන නිසා, අපි ආණ්ඩුව තුළ තියෙන නිසා අපි ඒක කරනවා. සද්ද වැඩි වුණා කියලා, ප්‍රශ්න වැඩි කියලා හිතන්න එපා. සද්ද වැඩි වෙන කාරණාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදී වැඩි වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර වැඩි වෙලා තියෙන එක දැන් කාරණා වෙන මොනවත් නැහැ. ඒක සද්ද නැහැ. ඒකෙන් තේරුම් වෙන්නේ මොකද? මේ ප්‍රශ්නේ අඩු නැති කියලා නෑ. ඕනතර ප්‍රශ්නේ තිබුණා ඒ කාලේ. කට අරින්න බෑනේ. ඇරියත් ඔගලන්ගේ මේ මහත්ය මෙහෙම් කරන අයට ටෙලිෆෝන් කෝල්ට එනවා. ටෙලිෆෝන් වල උත්තර දුන්නේ නැත්නම් පිටිපස්ස එනවා, සුදු වෑන් එනවා. දන්නවනේ කාටත්. පොරි කියන්න ඕනේ නැනේ. මං කියන කෝල දාන්නේ නැහැ, මට දන්නවා. ගක් අය. නමුත් ඇත්ත කියන්න එපායි. අඩුව ගන්න මං කියන එක ආගෙන ඉන්නවනේ ඔයගොල්ලන් දැන්. මේක මගේ ඔයගලන්ගේ කැමරහරා මයිකේ කරා ඒක කියන්නේ.